ඔබ මොකක් හිතන්නේ ප්‍රදීප් ප්‍රේමදාස මහත්තයාගේ නංගි එකම නංගි දුලංජලි ප්‍රේමදාස අංගලික්කෝසගේ මහත්තයලත් එක්ක එකතු වෙලා අලියාගෙන් අඳ සටන දෙනවා කියලා කිව්වා. මේක පහුගිය දවස්වල කියන්න නියමිතව තිබිච්ච ප්‍රවෘතියක්. නමුත් ඒ ප්‍රවෘතිය විදිහටම කියන්න උනේ නැහැ. ඒකට හේතු වෙන්නේ යම් ආකාරයක මේ කතාබහ තිබුණත් අවසාන මොහොතේදී අවසාන තප්පරයේදී මේ කතාබහ සියල්ල පොද වෙලා ගිහිල්ලා බලාපොරොත්තු පමණ බවට පත් වෙලා මේ සිදුවීම සිද්ධ වුණේ නැහැ. නමුත් පහුගිය සතියේ නිමා වෙන්නේම දුලංජලි ප්‍රේමදාස මහතාව අලියාගෙන් ඡන්දයට ගෙනීමේ සටන රණලි ක්‍රොසිංග මහත්තයා විසින් ක්‍රියාත් කරමින් තියෙන අවස්ථාවේදී අපි දන්නා මේ රණලි ක්‍රොසිංග මහත්තයා ප්‍රකට දේශපාලක නැත්නම් අර ප්‍රසිද්ධ දේශපාලකෙක් බවට පත් වෙලා ප්‍රසිද්ධිය නිසා ඡන්ද ලබා ගන්න කෙනෙක් නොවුනට මේ විදිහට යම්කිසි උපක්‍රමශීලීව වේදවින්න කරලා දේශපාලන වාසි ලබා ගන්න නැත්නම් දේශපාලන උපක්‍රම භාවිතා කරන්න දේශපාලන ගැට ගහන්න හොඳට දන්න කෙනෙක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. දුලංජලි ප්‍රේමදාස නෝනා මේ ගැන ප්‍රදීප් ප්‍රේමදාස මහත්තයාට සහ හේම ප්‍රේමදාස නෝනාට මේ දෙන්නටම මේ ගැන කියලා දුන්නා. හැබැයි ඒ ගැන කිව්වත් එයා ඒ කලේ මේක ටිකක් දුවන් දුන්නා. රණලි ක්‍රොසිංග මහත්තයාගේ උපක්‍රමය ඒ විදිහට ඕන් පිළිගත්ත බව දුලංජලි ප්‍රේමදාස මැතිණිය නෝනා මහත්තයා කිව්වා. අපි පිළිගත් අපි කැමතියි කියලා. දැන් මේ විදිහට මේ කතාබහ යන අතරතුරේ තවත් එක කාරණාවක් තිබුණා. රණලි ක්‍රොසිංග පාර්ශවයේ යම් ආකාරයකින් විශ්වාස කළාද කියලා අපිට හිතෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නාම යෝජනා අහෝසි කරමින් පාර්ලිමේන්තුව නැවත කැඳවමින් ඡන්දය වෙනස් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබෙවි කියලා මේ අය විශ්වාස කරනවා. ඒ විශ්වාසය උඩ තමයි ඒ අය විසින් තීන්දුව කරන්නේ මේ නව කණ්ඩායමක් ඡන්දෙට දාන්න. එහෙම ඡන්දෙට දැම්මා නම් ඡන්දය ඇති වෙන්නේ ප්‍රේමදාස කණ්ඩායම දෙක අතර ගැටුමක් විදිහට. ප්‍රේමදාස කණ්ඩායම දෙක අතර ගැටුම ප්‍රේමදාස දුව සහ ප්‍රේමදාස පුතා අතර කොළඹට සටනක්. මේ සටන තමයි UMB අවශ්‍ය වෙලා තිබුණේ. නමුත් අවසාන මොහොතේදී අර දූතයා අතේම පණිවිඩයක් එනවා. රණලි ක්‍රොසිංග පාර්ශවයට ඒ වැඩේ කරන්න බෑ. ප්‍රේමදාස පවුල එකමුතුයි කියලා. ඒ නිසා ටෙලිෆෝන් එකෙන් ප්‍රේමදාස පවුලේ ප්‍රදීප් ප්‍රේමදාස සජිත් පුතාත් අනිත් පැත්තෙන් අලියාගේ සුබුරුදු පරිදි රණලි ක්‍රොසිංග මහත්තයාටත් සටන දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දේශපාලනය නවතින තැන මෞරක දැන් ඉරිදා ජාතික පුවත්පත්.